ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගිය දැත්ත කියන හිරු සවස 6:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. වරකාපල අනුතරකින් ගුවන් හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු මරුට. සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාවට මුදල් ගෙවූ රූමි මොහොමඩ් අත්අඩංගුවට ලබන 6 වනදා දක්වා රිමාන්ඩ්. අක්‍රමිකතාවල නිරත රාජ්‍ය සේවකයින් නීතිය රැහැනට හසු කර ගැනීමට CID සහ බුද්ධ්‍යංශ වෙත ජනපතිගෙන් උපදෙස්. රටවල් කිහිපයක් නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගනී. CIA හෙලිකරගත් මොරගහකන්ද ජලකාන්දුව. කෘතිම සේදුම් කාරක නැති නියම සබන් චැම්පියන්. රුපියල් 2500ට වඩා මිලදීගෙන වාසනාවන්ත ජයග්‍රහකයෙකු වන්න NDB Good Life Credit Card. හඳුන්වා දෙන Dandex Pro Scalp Deep Clean and Nourish Shampoo. අපේ රටේ අනාගතයට රැකවන්දිය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමින් මවකමින්. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකපල දුම්මලදෙණිය ප්‍රදේශයේදී අදාළියම කන්ටේනර් රථයක් සහ ත්‍රිවිධ රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිවිධ රථයේ ගමන්ගත් ගුවන් හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ ත්‍රිවිධ රථ රියදුරට නිඳ යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකපල දුම්මලදෙණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 4ට පමණ. කොළඹ සිට මහනුවර බලා ගමන් කළ කන්ටේනර් රථයක කොළඹ දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනාම ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් සියලු දෙනා රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා සාමාජිකයන් වන අතර ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටියදී පොලිස් මූල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරට නිඳ යාම හේතුවෙන් මෙම අනතුර සිදු ඇති බවයි. කෙසේ වෙතත් කන්ටේනර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මියගිය ගුවන් හමුදා සාමාජිකයන්ගේ සිරුරු අද පස්වරුව වන විටත් වරකපොළ රෝහලේ තැන්පත් කර තිබුණා. අම්පාර වලගම්පුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කෝප්‍රල් චමින්ද සමන් කුමාර මහතා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු තිදරුපියෙක්. දහට 19 ඇවිල්ලා කියන්නේ ස්කෝල් බඩු මොනාද අඩුපාඩු කියලා මම කිව්වා සපස්තුයි කියන්නේ කියලා බෑ කියෙකුයි. කෑගල්ල බල්ලපාන විල්සන් වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කෝප්‍රල් රුවන් දිසානායක මහතාද මීගියා අතර වනවා. මේ යන විට ඔහු දෙදරුපියෙක්. ඊයේ හවස කතා කරා. ඊට පස්සේ මාතලේ මල ගෙදරක යනවා කීවා. පුළුවන් වුණොත් මේ පැත්තෙන් එන්නම් කීවා. ඊට පස්සේ ආයෙ කතා කරේ නෑ. අනතුරින් කාටගස්තිගලිය රන්පත්විල උතුරු ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙකු වූ 37 හැවිරිදි කෝප්‍රල් සමන් කුමාර කුලවිට මහතාටද දිව්‍ය හිමි වුණා. අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ පදවාගෙන ගිය නායක ගුවන් බට රංජිත් ප්‍රසන්න මහතාද මෙම අනතුරින් මියගිය අතර ඔහු කොස්ගම රන්දෙව්ගම පදිංචි අයෙක්. මේ යන විට 28 වෙනි වියේ පසු රංජිත් ප්‍රසන්න මහතාද විවාහකයෙක්. දවසේ පුවත අම්මේ ආද නමක්කමක් දන්නේ නැන්නේ. හැබැයි මනසේ 2020 නව වසර උදා වීමට අපට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. එහෙත් මේ වන විට 2029 වසර ලොව ඇතැම් රටවලට උදා වී අවසන්. 2029 වසර මුලින්ම උදා වූයේ සැමොවා, ක්‍රිස්මස් අයිලන්ඩ්, කිරිබටි ඇතුළු පැසිෆික් සාගර කලාපයේ දූපත්වලටයි. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට 2029 වසර උදා වූයේ මෙරට වේලාවෙන් පසරු 4:30ට පමණ. ඔස්ට්‍රේලියාවට මෙරට වේලාවෙන් පස්සරු 6:30ට පමණ 2029 වසර උදා වූ අතර සිඩ්නි වරාය ගිනි කෙළි වලින් වර්ණවත් වූ ආකාරයයි මේ. දෙදහස් 19 වසර ගෙවී ගොස් 2020 වසර උදාවීමට තව ඇත්තේ හොරක් කිහිපයක් පමණයි. ගෙවී යන වසරේ විශේෂ සිදුවීම් කිහිපයක් පිළිබඳ මතකය අවදි කරන්නටයි අපගේ මේ සූදානම.
2019 වසර ආරම්භ වුණේ මහ බැංකු වැදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන මාස 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පිචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපහිමිවීමත් සමගයි මානුවර යටිනුවර වීදියේ සිව් මහල් වෙළඳ සංකීර්ණයක ඉහළ මාලේ හදිසි ගින්නකින් එහි සිටි තම බිරිඳ හා දරුවන් දෙදෙනා නිර්භීත ලෙස බේරාගත් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වුණා කුප්‍රකට පාතාලකාරී නායකයෙකු වන මාකන්දුරේ මදුෂ් ඩුබාහි පිහිටි සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා අලුතින් ඉදිකිරුණු මාතර බෙලෙත් දුම්රිය මාර්ගයේ විවෘත කිරීම සහ එම මාර්ගයේ ප්‍රථම මගිය දුම්රිය දහවනේ කෙරුණා රටම කම්පා කරමින් පාස්කු දේව මෙහෙයන් පැවති කතෝලික දේවස්ථාන 3ක් හෝටල් 4ක් ඇතුළු ස්ථාන 8ක් ඉලක්ක කර සිදු වූ පිපිරිම් මාලාවෙන් පුද්ගලයන් 359 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 450කට අධික පිරිසක් තුවාල ලැබුවා කල්මුනේ සායඳ මරුදු ප්‍රදේශයේ සිදු වෙඩි හුමාරුකින් පසු සිදු මරාගෙන මැරෙන ප්‍රහාර 3කින් අනතුරුව පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් ප්‍රති පූජ්‍ය ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවුණා අසත් සාලි MLA හිස්බුල්ලායන් ආණ්ඩුකාරවරුන් එම තනතුරු වලින් ඉවත් කිරීම සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා එම දොරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කරගෙනමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා තුරුලිය රතන හිමියන් උපවාසයක් ආරම්භ කළා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ආණ්ඩුවේ තනතුරු දරන සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් ප්‍රති පූජ්‍ය ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරුණා 2019 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම සිදු කෙරුණා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් කොට්ටාෂ 17ම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් එම ප්‍රාදේශීය සභාවේ බලය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් 8වැනි ජනාධිපතිවරණය පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 69,24,255ක් ලබා ගනිමින් අභිනව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිරුම් දුන්නා. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන දීමු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී බව ප්‍රාප්ත වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිරුම් දුන්නා. එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී බව ප්‍රාප්ත වුණා. පාර්ලිමේන්තු විපක්ෂ නායක දුරේට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළා. වසර 35කට පසුව ලෝක විවාහක රූරජන කිරුළ මෙරටට ලබා දීමට ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවති 2020 ලෝක විවාහක රූරජන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි සමත් වුණා. පැහැර ගැනීමකට ලක් වූ බව කිව් සුවිස්සලන්ත තානාපති කාර්යාල කාර්ය මණ්ඩල සාමාජික ආගානා බැනිස්ටර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත්තා. එය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම සහ අනතුරින් පසු රියදුරා මාරුකොට පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පර්ලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. අධිකරණ වරින්තු ලැබ දින දෙකක් නිශ්චිත තොරතුරක් නොමැතිව සැඟව සිටින නාරායන්පිට ලංකා පෞද්ගලික රෝහල තුල තු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. අක්‍රමිකතා සිදුකරන රාජ්‍ය සේවකයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට බුද්ධ්‍යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මගේ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. දත්ත ජාලගත කිරීම හා නව තාක්ෂණික ක්‍රමෝපාය අනුගමනය කර හැඳුනුම්පත් රියදුරු බලපත්‍ර හා ආගමන විගමන තොරතුරු එකම දත්ත ජාලයක් කැඩතර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී කළ යුතු වෛද්‍ය පරීක්ෂණයේද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වූ අතර ජනාධිපතිවරයා එහිදී පැවසුවේ සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂා පමණක් ප්‍රමාණවත් බවයි. පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බරවාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නයි ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. RMV එකේ ඉන්න හරි කස්ටම්ස් වල ඉන්න හරි ID කාඩ් එකේ ඉන්න හරි මිනිහෙක් පගාවක් ගන්නව නම් ඒ ගන්නේ එයාට ජීවත් වෙන්න බැහැයි කියන මතයෙන් ජීවත් විය යුතු තරමට වඩා ඉහළින් තැනක ජීවත් වෙන්න උත්සාහ කිරීමේ. මේක ගන්නේ නැතුව පඩිය වැඩි කරන්න පුළුවන්. හැබැයි පඩිය වැඩි කරන්න නම් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕන. ආදායම වැඩි කරගන්නට නම් මේ රාජ්‍ය ආදායම ගේන ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්න ඕන. ඒ ශේෂ්ත්‍රවලට පහසුකම් දෙන්නේ නැවත රාජ්‍ය සේවකයා. මේ හැම එකකම ඩිපෙන්ඩ් වෙන්නේ රාජ්‍ය සේවකයාගේ අවංකකම සහ ක්‍රියාශීලීභාවය මත. මේක තමයි බොටම් ලයින් එක. එතන හරියට වැඩේ වෙන්නේ නැත්නම් මේ ඔක්කොම කඩාගෙන වැටෙනවා. රාජ්‍ය සේවකයා ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ.
අපිට රාජ්‍ය ආදායම වැඩි කරන්න උදව් කරනවා නම් මගේ කාලය ඇතුළත මම බලනේම තමයි මෙන්න මේවා මට හදලා දෙන්න. අපි අනිත් එක ගොඩාක් නීති රීති දාගෙන අවසර ගන්න ඒවා දාගෙන මේ හැම එකකින්ම වෙන්නේ අර මිනිහව කන්ට්‍රෝල් කරනවා. මිනිහව කන්ට්‍රෝල් කරනවා කියන්නේ අපි රාජ්‍ය ආදායම ලැබීම අපි ආපහු වළක්ව ගන්නවා. එහෙම නැත්නම් ඉතින් අපි කොහේ හරි රටකින් හැමදාම ඉවරයක් වෙන්නේ නැහැ නේ. ණය අරගෙන එක තැනකදී කඩා වැටෙනවා. මේක ඒ තරමට තැනකට ඇවිල්ලා නේද? වෙරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. මට කොහොමරි මේක වෙන සම්පූර්ණ මිනිසුන් අල්ලලා දෙන්න කියලා. පිට අයයි ඇතුලේ අයයි ඔක්කොම. ඉතින් අපි පිට අයගෙන් මං හිතන්නේ ආරම්භ කළා තියෙනවා. වුණොත් නම් ආපහු මම ඉඩ දෙන්නේ නැහැ රාජ්‍ය සේවයේ ඉන්න. මේක අපි හදන්න ඕන කොහොමහරි. ඕගොල්ලන්ගේ සේවකයන්ටත් ඕගොල්ලෝ කතා කරන්න. හැම ආණ්ඩුවක් එක්කම මිනිස්සු වෛරෙන් ඉන්නේ මේවා හරිනම්. මේක කොතනදී හරි ඉවර වෙන්න ඕන. ඒ අවසාන කිරීම අපි දැම්මම පටන් ගන්නට ඕන. මේ බොරුවට හංගගෙන ඉඳලා වැඩක් නැහනේ. ස්ට්‍රයික් කරයි තරහ වෙයි. කවුරුත් හිතන්න එපා මේක දවසක් බලලා අතරනවා කියලා. දැන් අපි මේ දිලුම් එතුමාට මම කිව්වේ එතන ගිහිල්ලා පදිච්චි වෙලා හරි මට මේක කරන්න ඕන කියන එක. සුදුහන් ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයින්ට මුදල් ගෙවූ බවට චෝදනා එල්ල වී සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහමඩ් ලබන මාස 6 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද නියෝග කළා. ඒ සැකකරු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් සේනාරත්න සමග සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයින් දෙදෙනාට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවූ බවට චෝදනා එල්ල වූයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රොමි මොහොමඩ්යි. ඔහු පදිංචි නිවසින් අතුරුදන්ව ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රොමි මොහොමඩ්ට විදේශ ගමන් තහනමක් පරවනු ලැබුවා. සැකකාරු රූමි මොහමඩ් අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බහරවන්නේ එවැනි පසුබිමකයි. එහිදී ඔහු අත්අඩංගුවට ගෙනුණු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂා රාජාරත්න මෙනෙහි සඳහන් කළා. අත්අඩංගුවට ගෙනුණු ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයාගෙන් පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙනුණා. සැකකරු ඉදිරිපත් කිරුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය හමුවටයි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් අධිකරණයට දැනුම් දුන්නේ සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළ නඩුවේ සිවුන සැකකරු ලෙස මොහමඩ් හාසි මොහමඩ් රූමි නම් කරන බවයි. මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් මෙහෙයවා ඇති ප්‍රශ්නගත ප්‍රවෘත්ති සාකච්ඡාව ගොතන ලද කතාවක් බව විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණ හමුවේ සඳහන් කළා. අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීම සඳහා මෙම නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමග පළමු රුපියල් ලක්ෂ 30ක මුදලකට ගිවිසුම් ගත වැති අතර කේවල් කිරීමෙන් අනතුරුව ඒ රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අදාළ මුදල පළමු හා දෙවන සැකකරුවන්ට ලබා දී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි නැමැත්තා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පැහැදිලි කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දින දෙකක් අධිකරණයේ මගහැර සිටි මෙම සැකකරුට නීති හමුවට ඉදිරිපත් වීමේ සිතුවිල්ල මතුව ඇත්තේ නඩුවේ තෙවන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඊයේ දින අපහිමිවීමෙන් පසුව බවයි. 2019 වර්ෂයේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරුට දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවෙක් වීමේ හැකියාවක් ඇද්දයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේදී ප්‍රශ්න කළා. එසේම මෙම සැකකරුත් ඒ කර්මාන්ත ශාලා දෙකක සහ පරිගණක සැකසුම් කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් ලෙස කටයුතු කළ සැකකරු මෙවැනි විශාල මුදලක් උපයාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කළ යුතු ඇති බැවින් සැකකරුට අප ලබා නොදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී සැකකාර මොහොමඩ් රූමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ බරපතල චෝදනා පවත්වාගෙන නොයන බවට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බැවින් සහ මෙම නඩුවේ තුන්වන සැකකරුට අප ලබා දී ඇති හේයින් තම සේවාදායකයාද අප මත උදාහරණ ලෙසයි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයන්ට ලබා දුන්නේයයි සැලකෙන රුපියල් ලක්ෂ 20ක මුදල තම සේවාදායකයා විසින්ම ලබා දුන් බව විමර්ශනවලදී තහවුරු වී ඇද්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ ඒ බව සැකකරුවන්ගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇති බවයි. එසේම ප්‍රවෘත්ති සාකච්ඡාව සැලසුම් කළ සාකච්ඡා දෙකකට සැකකාර රූමි මොහොමඩ් එක්ව සිටි බව නඩුවේ පළමු සැකකරුගේ ප්‍රකාශවලින් තහවුරු වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. මෙම සැකකරුට අප ලබා දීමෙන් විමර්ශනවලට බාධා ලැබිය හැකි බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර මොහොමඩ් රූමි ලබන මාස 6 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියුක්ත කළා.
මෙතර සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව අධිකරණයෙන් ඊ ඇප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තවදුරටත් නාරහන්පිට ලංකා පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඔහුගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අද පස්වරුවේ රෝහල වෙත පැමිණියා. ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් අදත් රෝහල වෙත පැමිණියා. අපේ රජයේ සමහර අයගේ ඩීල් තිබුණා. ඒක මම කෙලින්ම කියනවා. ඒ ඩීල් නිසා තමයි අපි බලාපොරොත්තු දේ ඉෂ්ට වුණේ නැත්. සමහර දේශපාලන නායකයෝගේ එක එක සම්බන්ධතා තියෙනවා. ඒ දේශපාලන නායකයන්ගේ සම්බන්ධතා මත මේව සිද්ධ වෙනවද කියලා අපිට සැකයක් මතුවෙනවා. බලමු තව ටික දවසක් ඉවසගෙන. ජනතාව නම් කියන්නේ බීලි දාගෙන මේ හැම දෙයක්ම දේශපාලකයෝ විසින්ම දෙපැත්ත යට ගහ ගන්නවා කියලා නේද? දැන් තියෙන රජයෙන් වරප්‍රසාද ගන්න අපේ පක්ෂයේ ඩීල් කාරයෝ ඉන්නවා. ඒ ඩීල් අය රටේ දත්තව හඳුන ගන්න ඕනේ. මම හිතනවා ඊළඟ මැතිවරණයේදී ඒ ඩීල් දාන අය අපි එළියට දානවා. ඔබතුමා සඳහන් කරන මේ ඩීල් තියෙන ඇත්තම ඔය නායකත්වයත් එක්කද? මං හිතන්නේ ඉස්සර ඉදිරියේදී ඒවා එළියවයි. කොහොමද අපේ ආයතනතුමාගේ සෞඛ්‍ය තත්ත්වය? තාම ඒ තිබ්බ අවදානම් තත්ත්ව තිබෙනවා. ඒ කියන්නේ අදත් රෝහලෙන් නික්මන පාටක් නැහැ. දොස්තරගෙන් අහන්න එක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ තවමත් අසාධ්‍යයි. ඒක තමයි ස්පිරිතාලේ ඉන්නේ නේද? රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන පෞද්ගලික රෝහලක රැඳවීමේ සිද්ධියේදී බන්ධනාගාර කොමසාරිස්වරයා නීතිය උල්ලංඝනය කර ඇති බව පිවිතුරු හෙළවුරුමේ නායක උදය ගම්මන්පිල මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා. බන්ධනාගාර ආඥා පනතේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා, බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකු රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් බන්ධනාගාරය තුළ ඒ ප්‍රතිකාර කරන්න බැරි නම් රජයේ රෝහලක් විය යුතුයි. එහෙනම් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලංකා රෝහලේ මුහු තියාගෙන සිටියේ කෙසේද? එහෙම ගෙනියන්න ලංකා රෝහලේ වෛද්‍යවරු ඉඩ දෙන්නේ නැත්තම් ඒක රටේ නීතිය උල්ලංඝනය කිරීමක්. එහෙනම් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මහේස්ත්‍රාත්වරයට පැමිණිලි කරන්න ඕනේ, ලංකා රෝහලේ වෛද්‍යවරු මගේ රාජකාරියට බාධා කරනවා. එතකොට බුදු අම්මෝ මෙයාව හොලවන්නක් බැරි තත්ත්වයක ඉන්නේ කියලා. එහෙනම් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමනය ලබා දෙන්න. එහෙම දෙයක් සිද්ධ වුණාද? නෑ. ඔබට මතකයිද නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ඇප දුන්නා විතරයි ඔබේ මාධ්‍ය ඉදිරියේ රෝදපුටුවෙන් නැගිට්ටා, කොලර එක ගලවලා විසි කරා, පොඩි කීචොක් ආයිබෝන් කීමක් කියලා කාර් එකේ නැගලා ගෙදර ගියා. ආටද මේ අපහාස කරේ? ඔව්, රෝගියෙක් ලෙසින් සලකපු අධිකරණයට. නීතියේ නිසි ලෙස දැන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ක්‍රියාත්මක කළා නෑ. එහෙනම් අධිකරණ ඇමතිවරයා වහාම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ නිදහසට කරුණු විමසිය යුතුයි. අධිකරණ ඇමතිතුමා මේක කරන්නේ නැත්තම් අගමැතිතුමා ජනාධිපතිතුමා ඇමති මණ්ඩලයේදී අධිකරණ ඇමතිතුමාගෙන් ප්‍රශ්න විමසිය යුතුයි. ඒ සියල්ල වෙන්නේ නැත්තම් පසුබෙල මන්ත්‍රීවරුන් විදියට අපි මේක ආණ්ඩුවේ නායකයන්ගෙන් පාර්ලිමේන්තු විදිහට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. සිරදඬුවම ලබා දීමයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන එක අපි ඉතා පැහැදිලිව කියන්නේ. රාහිත සේනාරත්න මැතිතුමාත් දැන් සිංගප්පූරු යන්න ඕනි කියනවා. රාහිත සේනාරත්න සිංගප්පූරු ගියොත් යලි එන්නේ නැහැ කියලා ඔන්න මං අද හුණ කිව්වාගේ කිව්වයි කියලා මතක තියාගන්න. අවුරුදු පහක් සෞඛ්‍ය ඇමති වෙලා හිටියන් පස්සේ මේ රටේ ආණ්ඩුවේ රෝහලකින් එතුමාට ප්‍රතිකාර කරගන්න බෑයි කියනවා නම් එතුමා ලැජ්ජ වෙන්න ඕනේ මෙහෙම ප්‍රකාශයක් කරන්න සිද්ධ වීම. රාජ්‍ය පරිපාලන ඇමතිතුමා දැනගන්න ඕනි කාරණයක්. සම්බන්ධන් මැතිතුමා එජාපයේ ආණ්ඩුව පවත්වන යන සිග්නල් කණුවගේ අතේසවීමට දුන්න පගාව තමයි ඔය වරප්‍රසාද කියන්නේ. ඔය ඇමති මණ්ඩල තීන්දුවක් ගන්න ඕනේ. දැන් මෙතුමාව මේ නිල නිවසේ එළියට දාන්න හදනවා කියන්නේ ජාත්‍යන්තරයේ මැදිහත් වෙන දෙමළ ජනතාවගේ වරප්‍රසාද උදුරා ගැනීමක් විදිහට පවා අර්ථ දක්වන්න ඉඩ තියෙනවා. ලංකා ඉතිහාසයේ බිහි වෙච්ච අපකීර්තිමත්ම පහත්ම කතානායකවරයා කොළපාට ජයසූරිය මැතිතුමා. අපැහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදත් මෙලෙස අදහස් පළ කළා. පොලිසියෙත් ඒ වගේම නීතිපතිතුමාගේ තිබෙන දුර්වලකම් අනුව තමයි පෙළඹිලා තියෙන්නේ. ඒක ඕන කෙනෙකුට පැහැදිලි වෙනවා. රාජිත සේනාරත්න ඇත්තටම හිරේ ඉන්න ඕන මිනිහෙක්. ඒ මිනිහා නිදහස් වෙලා ඉන්නේ පිළිබඳව අපිට හරිම පුදුමයි. අපිට සැකයි රූමි මොහොමඩ් මහත්තයාත් අප පිටම උදාහරින්නට නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු කරાવી කියලා. මොකද ඊයේ දිනේදී අපි දැක්කා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපදීමට විරුද්ධ වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමේ ක්‍රමවේදය සෑහීමකට පත් වෙන්න බෑ. දැන් අසාධාරණ ලෙස සිරගත කරපු උදවිය කී දෙනෙක් නිරපරාධී වන්දි ගෙවනවද? දැන් ඔය
විදිහටම තමයි දුමින්ද සිල්ලලාවත් හිරගත කරලා තියෙන්නේ නේ දේශපාලන කූමනාමම් මත ඒ නිසා තමයි කියන්නේ මේ මිනිසුන් යුක්තියට වෙන්න ඕන කියලා තවමත් CID එකේ තියෙන ශානි අබේසේකරගේ සෙවණැලි නීතිපති දෙපාර්තමේන්තුවේ රාජිතගේ නඩු දෙක මෙහෙවර අධිකරණයේ කරුණු දිලිපත් කරන රජයේ නීතිඥවරු දෙදෙනා කවුද එක්කෙනෙක් දිලීප පීරිස් අනිත් එක්කෙනා ජනක බණ්ඩා රණවිරු දඩේම කියන තිර නාටකයේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරපු නළුව දෙන්න තමයි මේ දෙදෙනා මේක මෙහෙවන්න නිෂ්පාදනයෙන් දායක වෙච්ච ප්‍රධාන නිෂ්පාදකයා තමයි රාජිත සේනාරත්න ඉතින් රාජිතව හිර කරන්න දිලීප පීරිස් වැඩ කරයිද නැහැ දැන් මේ නඩුවේ තාම කනගාටුදායකයි සහාය නළුව තුන්දෙනෙක් අනේ හිරේ කවුද කිඹුල්ලු දෙන්න ඒ විතරක් නෙවෙයි මේ දෙදෙනාට ලක්ෂ 10 බැගින් දුන්නයි කියන රූමි මොහමඩ් කියන පුද්ගලයාත් අද රක්ෂිත බන්ධනාගාරගත කළා කියලා. එහෙමනම් සහාය නළුව හිරේ නිෂ්පාදකයා එළියේ. අද දවසේ මේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සමහරලාට එක්කෙනෙක් දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා අපිටත් පේනවා. නමුත් ඒ අත්අඩංගුවට ගන්න ඕන කාරණාද කියන එක පිළිබඳව අපිටත් සැකයක් තියෙනවා. අත්අඩංගුවට ගත්තට පස්සේ ඕන් වෙනුවෙන් ඉදිරිපත් කරන නීති තර්ක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ගරු කථානායකතුමාට දැනුවත් කරන්න නැතුවලු චම්පි කරන්න ඕක එමෙතුමා අත්අඩංගුවට. හැබැයි අපි දැක්ක රාජිත සේනාරත්න මැතිතුමා පිළිබඳව කථානායකතුමාට දැනුම් දුන්නා මොකද වුනේ? රාජිත සේනාරත්න ජනතාවගේ බුද්ධිය ඔය තරමට පහත් මට්ටමට දාලා කල්පනා කරපු එකටම මේ රටේ ජනතාව ශාප කරනවා නීතියේ පවතින දුර්වලතා හේතුවෙන් වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයන්ට නිසි ලෙස දඬුවම් ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි භික්ෂු සංවිධාන පවසනවා උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී සාද් බදුරුදීන ඇමතිවරයා පාස්කු ප්‍රහාරය සඳහා ඍජුව සහ වක්‍රව සම්පූර්ණයෙන්ම උදව් උපකාර කළා කියන බව දන්නවා ත්‍රස්තවාදීන්ට වැදෙන්න ඕනේ වපසරිය සකස් කළ දුන්නා කියලා දන්නවා ඒවා පැහැදිලිව ඔප්පු වෙච්ච සාක්ෂි සාද් බදුරුදීන ඇමතිවරයා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නැවත පුනරුත්ථාපනය කිරීමේ අමාත්‍යාංශයෙන් ලක්ෂ 95කට වැඩි ප්‍රමාණයක් අමාත්‍යාංශ සල්ලි ගෙනව කියලා තියෙනවා ඒකට මේ මහජන දේපොළ ඔක්කොම එකට එකතු කරලා නඩු දාන එක නෙමෙයි මේ පළවෙනි කාරණාවට මොහු අත්අඩංගුවට ගත්තාම මම හිතන්නේ අවුරුදු 300ක් මාට හිර දඬුවම් ලබන්න නියම කරගන්න පුළුවන්. ඒ නිසා මේක නිසියාකාරයෙන් ක්‍රියාවට නැගලා රිසාඩ් බදුරුදීන ඇමතිවරයා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න රාජිත සේනාරත්න ඇමතිවරයා නිදහස් වෙනවා. හැබැයි මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අනිත් දෙන්නා තිරගත වෙනවා. ඉතින් මේ වගේ නීතිය ක්‍රියාවට නැගුණොත් එහෙම මම හිතන්නේ රටේ ජනතාවට මේ ආණ්ඩුව කෙරෙහි තියෙන ප්‍රසාදයක් නැති වෙලා යන්න පුළුවන්. මේ බොරුවල ප්‍රධාන සාධකයේ හැටියට නීතිපති දෙපාර්තමේන්තුවක් කියනවනේ. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත යුත්තේ කිඹුල් නඩුවක් දාලද බාලා ඖෂධ ගෙන්නලා ඒ කරපු කාර්යවටේද නෙවිල්පනාන්දු රෝහල සම්බන්ධව ගණදෙනුවේදී සිදුවෙච්ච මිලියන ගානක දූෂණ වංචා සම්බන්ධවද මහරගම රෝහලේ අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් බැනවැදීම නිසාද මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕන මේක වෙන කිසිවක් නෙවෙයි පවතින ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා කුමන්ත්‍රණ සීලීව කරන ලද කාරණාවක් ආණ්ඩුවට අපි මුල ඉඳලම කිව්වා මේ ඉන්න යහපාලන නඩෙත් එක්කම නම් මේ නඩු අහන්නේ කවදාවත් මේ රාජිතවත් චම්පිකවත් රිසාඩ් බදුදීන්ලා හකීම්ලවත් කිසි පුජ්‍යලෙක් අත්අඩංගුවට ගන්නත් බෑ අත්අඩංගුවට අරන් දවසක් තියා ගන්නත් බෑ ඔය දිලීප පීරිස්ට නීතිමේ ගැටලුව අද වරදිනව එදා වැරදුන්නේ නෑ මේ සියලු දෙනාගේ බලපෑම මත රාජිතට සැප දීලා ඇප දීලා ගෙදර යවුවා අන්නේම තමයි මැජික් හාමුදුරුවරුන්ට ඡන්දෙ ඉල්ලන්න එපා කියන එක තව මාස ගණනාවක් තියෙද්දි ඒක කතා කරනවා මේ රටේ රිසාඩ් බදුදීන් මංකොල්ලා කාපු රාජිතල වගේ මිනිස්සු අත්අඩංගුවට ගනින් කියන්නේ නෑනේ මේක නායක හඳුරු කෙනෙක් මේගොල්ලෝ සේරෝම කාගේ හරි යටින් දෙන තල්ලුවකට තමයි උඩට ඇවිල්ලා කෑ ගහන්නේ මූද හත් ගැව්වක් තියෙන මේ අමුඩ ගහගෙන දඟලනවා තනතුරු වලට වඩා ජනතාවගේ ආදරය සහ පිළිගැනීම තමාට වටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා රත්පුලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා බොහෝ දුරට මාර්තු පළවෙනි සතියේ පාර්ලිමේන්තුව විශ්වාහරින තත්ත්වයේ තුල මහමැතිවරණයේ ජයග්‍රහණයේ උදෙසා මාහට කළ හැකි ඉහළම පරිත්‍යාගය කරන්නට මම සැදී පැහැදී සිටිනවා තනතුරු තාන්න මාන්න වගකීම් වෙනුවෙන් සටන් කරලා පක්ෂය දෙකඩ කරන්නට පක්ෂය බෙදන්නට අපි කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ තනතුරු වලට වැඩිය මට වටිනවා ජනතාවගේ ආදරය සහ ජනතාවගේ පිළිගැනීම ඒ තරම් හෝ ඊට වැඩිය ඉහළ තනතුරක් මට නම් හිතා
ගන්නටවත් බෑ. මේ අතර පාක්ෂිකින්ට ස්තුතිය පළ කරන ජන රැලි මාලාවේ තවත් රැලියක් පැවැත්වුණේ හලාවතදී. වැඩිය ගෑ ගහන්නේ මට කතා පොඩ්ඩක් පැටලෙනවා. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමකින් තොරව ඉදිරි මහමැතිවරණයට මුහුණ දුනහොත් ජනතාව සුපුරුදු ප්‍රතිඵලයම ලබා දෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂය අද නායකත්ව අර්බුදයකට ලක් වෙලා මුළු විපක්ෂයම පාවෙන ආකාරය අපි දකිනවා. මහමැතිවරණයක් ළඟ එනවා. ඒක පෙනිපෙනි දැන දැන අපේ පක්ෂ ප්‍රතිසංවිධානය නොකිරීම පිළිබඳව මං හිතන්නේ එක්සත් ජාතික පාක්ෂිකව හැටියට විශාල පිරිසක් අද රට තුළ කලකිරීමෙන් ඉන්නවා. ඇයි මේ නායකතුමා මේ පුත්‍යාධිකාරී මණ්ඩලේ කැඳවන්නේ නැත්තේ? රජයේ ඉලක්කය වෙලා තියෙන්නේ මේ මහමැතිවරණයෙන් 3-2 දැවැන්ත බලයක් අරගෙන එක්සත් ජාතික පක්ෂය ඇතුළු මේ රටේ ඉන්න විපක්ෂය සමතලා කරලා දේශපාලන සිතියම සෑදීම. මේ අනතුර දැකදක තමයි අපි කිව්වේ සියලු දෙනාම කැඳලා සිරිකොත තියෙන ගේට්ටු ටිකවත් වහලා ඉබ්බ දාලා සිරිකොතෙන් එළියට යන්න එපයි කියලා උපදෙස් දීලා මේ ප්‍රශ්නය සමනය කරන්නට කටයුතු කරන්න. ඒක කරන්නේ නැතුව මං හිතන්නේ අපි එක්සත් ජාතික පක්ෂයක් හැටියට මහමැතිවරණයට නම් සාර්ථකව මුහුණ දෙන්න බෑ. ඔබතුමා කියන්නේ වර්තමාන නායකයා පක්ෂය තුල සාමාජිකයන්ගෙන් පිරිහිච්ච නායකයෙක්. නැතම් පුද්ගලයන් පිළිබඳව ජනතාව තුල විශ්වාසයක් නැති හින්දා තමයි අපිට ඉතාම දැවැන්ත පරාජය අපේ පක්ෂයට අත්විඳින්න සිද්ධ වුණේ. අපි ඒ මාර්ගෙම නැවත යනවා නම් ඉදිරියට එන මහමැතිවරණෙත් ජනතාව ඒ තීන්දුව එලෙසම අපේ පක්ෂයට ලබා දෙයි. මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාද මෙලෙස අදහස් පළ කළා. අද මම මෙතෙන්ට එන්න කලින් නාරාහීම් පිට පුලි අද තත්ත්වය මම බැලුවා බොංචි රුපියල් 480යි. දැන් ඔබට පුළුවන් ගලපලා පත්තරේට දාන්න එහෙම තිවිච්ච යුග. කැට් 480යි, ලීක්ස් 480යි, බීට් 480යි, වම්බුඩු රුපියල් 400යි, මාළුමිරිස් රුපියල් 480යි, අමුමිරිස් රුපියල් 500යි, වැටකුළු රුපියල් 300යි, ගෝවා රුපියල් 200යි, තක්කාලි 240යි, බණ්ඩක්ක රුපියල් 300යි, තලනබඩු රුපියල් 300යි, වට්ටක්ක රුපියල් 100යි, අලු කෙසෙල් රුපියල් 180යි, පිපිඤ්ඤා රුපියල් 180යි, පතෝල රුපියල් 300යි. මම දැන් පතෝල 300ට ගිය යුගයක් මේක. මොකද දැන් සමහර ඒවා ගණන් නම් පතෝල කන්න කියනවනේ, දැන් පතෝල කන්න පුළුවන්. මේක තමයි මහජනතාවට උරුම කරන්ට යන භයානක ආර්ථික ව්‍යාපාරය. ඒ නිසා ඊළඟ එන පාර්ලිමේන්තු මැතිවරණේ බොහොම කල්පනාවෙන් සමස්ත ජනතාව අවදියෙන් මේ සඳහා ක්‍රියා කළ යුතුයි. පත්පන් ආණ්ඩුව විසින් ලබා දුන් බදු සහන ඉදිරි මාස කිහිපය තුළදී ජනතාවට ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය මාතෘ ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. රජය මේ බදු සහන ලබා දීම තුළ ජනතාවට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ මේ ඉදිරි කාලය ඇතුළත. අපි දන්නවා මේ දිනවල විශේෂයෙන්ම නුවරළිය යාපනය වගේ ප්‍රදේශවල අධික වර්ෂා පතනයත් එක්ක එළවලු වලට ප්‍රශ්නයක් මේ රටේ මතුවුණා. රජයකට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපේ යුතුකමක් තියෙනවා මේ කාලෙන් පස්සේ ඉදිරි අවුරුදු කාලය වෙනකොට මේ හැම එකම ප්‍රතිඵල ජනතාවට ලැබෙන්න සලස්සනවා. මේ ආණ්ඩුව රුපියල් 3600ක් වටින බඩු මල්ලක් සමෘද්ධිය ලැබෙන පවුල් සහ අඩු ආදායම් ලාභී පවුල් වලට ලබා දීමට තීන්දුව කළා කියලා. ඊයේ ආර්ථික මධ්‍යස්ථ මේ මන්ත්‍රීවරුගේ කියනවා මේවා කන්න පුළුවන්ද කියලා. වෙළඳුන් කියනවා මේ හොඳ හාල් විකුණන්නේ පේන්නේ නැද්ද කියලා. කවස්සනකොට වෙළඳ කිව්වා අපේ වෙළඳාමට මේක හානියක් කරලා තියෙනවා කියලා. ඉඟුරක් කොටදී ගත්ත සහල් ප්‍රමාණය රුපියල් 100ට වඩා අඩුකට අලෙක් කරන සහල් මිනිස් පරිභෝජන නුසුදුසු කියලා මේගොල්ලෝ කියන්නේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා ගෙනාවේ කවුද? 2017 ගෙනාපු හාල් මේ තියෙන්නේ. ඇයි වෙළඳ පොළට නිකුත් නොකරේ පිටරටින් ගෙනල්ලා ඒක සතුසෙන් බෙදා හැරියා? මේක තමයි කාරණේ. මේ ක්‍රියාත්මක කරේ පෞද්ගලික වාසියට. ඒව තමයි මේ ජනතාවට මේ පීඩාවට ලක් කරලා තිබුණේ. Thank you.